පහුගිය දවස්වල විශේෂම ආන්දෝලනාත්මක විදියට මාධ්‍ය ගිය මාතෘකාව කරන මේ සීනි වංචාව. අපි දන්නවා 2020 ඒ දත්තවලට අනුව ඔක්තෝබර් මාසයේ සීනි මිල තිබුණ රුපියල් 130ක වගේ ආසන්න අගයක. ඊට පස්සේ ඔක්තෝබර් 13 වෙනිදා ආණ්ඩුව ගැසට් එකක් ගහලා නිවේදනය කරා සීනි වල බද්ද රුපියල් 50 ඉඳලා 725 දක්වා අඩු කරනවා කියලා. ඉතින් මේ 725 දක්වා මේ බද්ද අඩු කරනවා කියලා ඒ යන කාලෙදිම අපි දැක්ක විශේෂ ආනයන කරුවෙක් ඔහුගේ සීනි මෙට්‍රික් ටොන් ලක්ෂයක රැගත් ඒ මෙට්‍රික් ටොන් තොගය ඒ සීනි තොගේ එමින් නමක් එමින් පවතුනා. ඒ නැව ඇවිල්ලා ඔහු බද්ද ගෙවලා සීනි තොගය නිදහස් කරගත්තා. ඒ බද්ද අපිට පස්සේ අපිට දැනගන්න තිබුණු දේ තමයි 725ක බද්දක් ගෙවලා තමයි මේ සීනි තොගය නිදහස් කරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේම ඒ ගෙනාපු සීනි තොගය රුපියල් 125 127ක් අතර මුදලකට සතුටට විකුණුවා. ඉතින් මෙතනදී කාරණා දෙකක් මම මතු කරන්නට කැමතියි. විශේෂයෙන්ම මහා භාණ්ඩාගාරයේට මේ සීනි කිලෝ එකකින් අයවිය යුතු රුපියල් 49.75ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් නැතුව ගියා. එතකොට මේ මහා භාණ්ඩාගාරයට මහා භාණ්ඩාගාරයෙන් තමයි අද මේ රටේ තියෙන සියලුම පොදු කටයුතු වලට මුදල් වෙන් කරන්නේ. ඉතින් මහා ජනතාව වෙනුවෙන් තියෙන එකම ආයතනය මේ ආයතනයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිද්ධ කළා. ඒ වගේම සතුස ආයතනයට මේ රුපියල් 125 127ක් ගාන මේක විකුණලා ඒ සතුස ආයතනයෙන් මහ ජනතාවට සතුසහරා වික්ක රුපියල් 85ට එතනින් රජයට නැවත කෝටි ගණනක පාඩුවක් සිද්ධ වුණා. ඉතින් නැවතත් මේ ආණ්ඩුවේ මේ ඉන හෙන්චයියෙක් මම හිතන විදියට මේ සියලුම මේ ගනුදෙනුවත් එක්ක සම්බන්ධයි. ඔහුට ඩබල් බෝනස් එකක් හම්බුණා. එකක් තමයි ඔහුට අඩු බද්ද අඩුවෙන් ගෙවලා ඔහුට සීනි තොගය නිදහස් කරගන්නට හම්බුණා. ඊට පස්සේ ඔහු කෙලින්ම ගිර සතුසර මේක ඒ තියෙන පවතින මිලට වික්කා. එතකොට සතුසරත් පාඩුයි මහ භාණ්ඩාගාරයටත් පාඩුයි ආණ්ඩුවේ හෙන්චයියෙක් මේක වාසිය ගත්තා. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා මේ ආණ්ඩුව ආවේ මොකටද? මේ ආණ්ඩුව ආවේ මහ බැංකු හොරු අල්ලන්න. මහ බැංකුවේ සිද්ධ වුණු ඒ මහා වංචාවට උත්තර දෙන්න ඒ හොරු ටික අල්ල හිරේ දාන්න. ඒ වගේම ඒ ආණ්ඩුවේ තිබුණු ඒ නරක දේවල් හොඳ බවට පත් කරන්න. අද මොකද වෙලා තියෙන්නේ? මේ හොරු ටික ඇවිල්ලා ආණ්ඩුව අල්ලලා තියෙනවා. ඇත්තටම 2015 ආණ්ඩුවේ වෙච්ච දේටත් වඩා බරපතල විදියට මේ ආණ්ඩුව අද මේ හොරුන්ගේ ග්‍රහණයට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ සීනි වංචාව අහස පොළව උහුලන්නේ නැති අපරාධයක්. මේක උපදින්න ඉන්න දරුවගෙන් පවා දරුවට පවා බලපාන අපරාධයක්. ඒ නිසා විශේෂයෙන්ම මම මේ බලධාරීන් ඉල්ලන්න කැමති, ආණ්ඩුවෙන් ඉල්ලන්න කැමති, විශේෂයෙන්ම මේ සඳහා පැමිණිලි කීපයක් මානව හිමිකම් කොමිසර පවා ඉදිරිපත් වෙලා තිබෙනවා. අල්ලාසා දූෂණ කොමිසමරේ ඉදිරිපත් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා මේකට නියමාකාරයෙන් පරීක්ෂණයක් කරලා මේකේ මහා මොලකරුවන් කවුද? මේකෙන් කාටද මේකෙන් ඇත්තටම මේ වාසිය සිද්ධ වුනේ? මේ කෝටි ගානක මුදලක් ආගේ account එකේ කියලා හොයලා කරුණාකර ජනතාවට ඉදිරිපත් කරන්න, ඔබලා ජනතාවට සේවය කරන්න ආපු ආණ්ඩුවක්. ඒ නිසා කරුණාකර ජනතාවට වගකියන්න කියලා විශේෂයෙන්ම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. breaking.lk